හරි අපි සාකච්ඡා කරන්න එතකොට ඔයාලට කලින් දවසේ දීලා තිබ්බ ඉතුරු ගණන් ටික දත්ත නිරූපණය සම්බන්ධයෙන් ඉතුරු ගණන් ටික ඉතින් ඒක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ බෝඩ් එකේ ගාන ටික වෙලාවක් දාලා තිබ්බා මෙන්න මේ ගාන ඒක ඉද කියනවා එක්තරා සමාගමකට අයත් විවිධ වාහන පිළිබඳ තොරතුරු පහත වට ප්‍රස්ථාරයේ දැක්වේ කියලා මේ වට ප්‍රස්ථාරය දීලා තියෙනවා එතකොට ඔයාලා හදද්දි පුතේ ඔයාලා වට ප්‍රස්ථාරය යන්න ගන්න ඕනේ එඳගෙන මේ අදාළ තොරතුරු වලට අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ මුලින්ම අහනවා සමාගම සතු ජීප් රථ 10ක් ඇත්නම් සමාගම සතු ඇති මුළු වාහන ගණන සොයන්න කියලා. හරි අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. කොටසින් කොටස අපි මේ විදිහට හදනවා. ඒකෙදි ක්‍රම කීපයක් තියෙනවා පුතේ මම ඔයාලට එදත් කියලා දුන්නා සමානුපාතික ක්‍රමයට ගන්නත් පුළුවන්. මොකද අංශක 30කින් දැක්වෙන්නේ රොමිලක්කා එක ප්‍රශ්නෙට උත්තරේ ලියන්න යන්නේ. අංශක 30කින් දැක්වෙන්නේ වාහන 10ක් නම් අපි හිතමු මේකේ අඩංගු මුළු වාහන x කියලා. එහෙනම් අංශක 30කින් දැක්වෙන වාහන ගණන 10යි. අපි අංශක 360කින් දැක්වෙන වාහන ගණන x කියලා ගමු. එහෙනම් මේ විදිහට අර ගන්න පුළුවන්. එහෙනම් මේ අතර අනුපාතයක් තියෙන නිසා සමානුපාතික ලකුණ දාලා ලිව්වත් කමක් නැහැ. 10 90 30යි. x 360යි කියලා ගමු. විශේෂම දේ තමයි මේ දෙන්න අතර අනුපාතය සමානයි. 10 90 30 සමානයි x 360ට. මේ ඔක්කොම තුල්‍ය අනුපාත විදිහට සම්බන්ධ වෙනවා. හේතුව තමයි මේ අනුලෝම සමානුපාතික සම්බන්ධයක් තමයි මේ ප්‍රධාන වශයෙන් මේ රාශි දෙක අතර තියෙන්නේ. ඉතින් අපිට x 1 හොයන්න ඕනේ. අපිට පුළුවන් පුතේ මේ විදිහට x බෙදීම 10 සමානයි x 10 නම් බෙදන්නේ අපිට 360 බෙදන්න වෙනවා 30. ඔන්න ඔහොම. x අදාළව ඉන්න එක්කෙනා 360. එතකොට x 10 x 10ෙන් බෙදුවා නම් x අදාළ 360 තමයි 30ෙන් බෙදන්න ඕනේ. එතකොට x සමානයි කියලා අපිට අගයක් හොයාගන්න පුළුවන්. 360 වැඩි කිරීම 10 හරස් ගුණිතය දැම්මහම වැඩි කිරීම 10 බෙදීම 30. එතකොට පුතේ මේ අංශක වලට අංශක කැපිලා යනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 3ට 1යි 36ට 3 වරක් 12යි 12 10 120යි කියලා එනවා. එහෙනම් මුළු වාහන 120ක් තියෙනවා මේ ගානට අදාළව. මුළු වාහන ගණන 120යි. මුළු වාහන ගණන 120යි. එහෙම නැතුව මේ උගන්නපු කරුණු වලින්ම මේක හදනවා නම් අපි දන්නවා තීටා සමානයි අදාළ දත්ත ගණන බෙදීම අදාළ බෙදීම මුළු වැඩි කිරීම 360 කියලා. ඉතින් තීටා කියන්නේ 30යි. 30ට අදාළව 30ට නිරූපණය වෙන දත්ත ගණන 10යි. මුළු දත්ත ගණන දන්නේ අපි x කියලා ගත්තොත් 360ෙන් වැඩි කරන්න තියෙනවා. ඉතින් මෙහෙම කරත් x හොයා ගන්න තියෙන්නේ හරස් ගුණිතය දාලා x ඉන්න තැන මාරු කරන්න x සමානයි 10 වැඩි කිරීම 360 බෙදීම 30. අවසාන ප්‍රතිඵලය එකම තමයි. ඉතින් x සමානයි එතනිනුත් 120ක් කියලා එනවා. මම ඒකයි ඔයාලට කිව්වේ මේ ගාන පුරාවට මේ ගණන් හැම එකකම අර මූලික සම්බන්ධතාවයට ආදේශ කළා. අපි කේන්ද්‍රික කෝණය හොයාගන්න ලියාගත්ත සම්බන්ධතාවයට ආදේශ කළාම ගාන හදන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා දෙවෙනි ප්‍රශ්නේ විදියට අහනවා. සමාගමට ඇති ලොරි ගණන 20ක් නම් ඊට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් නේ පුතේ. ලොරි ගණන 20ක් කියනවනේ. ලොරි ගණනට අදාළව කෝණය අහන්නේ. ලොරි ගණනට අදාළව කෝණේ නැත්තම් ලොරි දැක්වෙන කෝණේ අපෙන් අහන්නේ ලොරි දැක්වෙන කෝණේ හොයන්න පුළුවන් මුළු වාහන ගාන 120යි ලොරි 20යි වැඩි කිරීම 360 අංශක වලින් 300ට ගන්න. එතකොට මේ අතර සුළු කිරීමෙන් පස්සේ මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 12ට 1යි 360ට 12 ඒවා 30යි 30 වරක් දෙක 60යි. එහෙනම් පුතේ ලොරි වලට අදාළව කෝණය අංශක 60යි. ලොරි වලට අදාළව කෝණය අංශක 60යි. රොමිලක්කන් තුන ප්‍රශ්නයටත් යමු. සමාගමේ මුළු වාහන වලින් 8න් එකක්ම වෑන් රථ නම් එම වෑන් රථ ගණන සොයන්න. ඉතින් පුතේ වෑන් රථ ගණන අපිට හොයන්න පුළුවන්.
මුළුවාහන වලින් අටෙන් එකක්නේ. ඉතින් මුළුවාහන ගණන 120යිනේ. 120 වැඩි කිරීම අටෙන් එක. බොහොම ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන්. එතකොට 120යි 8යි සුළු වෙලා 120යි 8යි අතර සුළු කිරීමෙන් අපිට වෑන් රථ ගණන එනවා. කොහොමද බලන්න? 120ට 8ව 1යි. එක් වරක් 8 8යි ඉතුරුයි 4ක්. 4ක් කියන්නේ 40යි 40ට 5යි. එහෙනම් වෑන් රථ තියෙනවා මේ සම්පූර්ණ එකේ 15ක්. සම්පූර්ණ වාහන වලින් 15ක් වෑන් රථ. අටෙන් එකක් කියලානේ කියන්නේ. හතරවෙනි ප්‍රශ්නෙටත් යමු. සමාගම සතු මෝටර් බයිසිකල් ගණන සහ කාර් සංඛ්‍යාව අතර අනුපාතය සොයන්න. මෝටර් බයිසිකල් සහ කාර් අතර අනුපාතය. මෝටර් බයිසිකල් වල කෝණේ කෙලින්ම අංශක 90යි. ලොරි වල කෝණෙත් අපි දන්නවා. ජීප් රථ වල කෝණේ අංශක 30යි. කෝණ වලින් තර්ක කරන්නත් පුළුවන් පුතේ. අපිට ඕනම් කෝණ වලින් තර්ක කරන්න පුළුවන්. කෙලින්ම කෝණ වල ප්‍රමාණ අතර අනුපාතය කෝණවල විශාලත්ව අතර අනුපාතයේ ප්‍රමාණ අතර අනුපාතයටම සමානයි. ඒක හරි. දැන් එහෙම නැත්නම් අපිට පුළුවන් කෙලින්ම ප්‍රමාණ හොයලා අනුපාතය ගන්නත්. මට හිතන විදිහට මෙතනදී අපිට ලේසිම දේ මොකද්ද? සමාගම සතු මෝටර් බයිසිකල් ගණන සහ කාර් සංඛ්‍යාව. කාර් සංඛ්‍යාව අපි දන්නේ නැහැ. කාර් සංඛ්‍යාවට අදාළ කෝණය අපිට කොහොමත් හොයාගන්න වෙනවා. ලොරි දැක්වෙන කෝණය 60ක් කියලා අපි හොයාගත්තා. මෝටර් බයිසිකල් වලට අදාළ කෝණය 90යි කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. එතකොට ජීප් රථ වලට අදාළව 30යි. එතකොට 90යි 30යි 60යි කියන්නේ එතනම 180ක් සම්පූර්ණ වෙලා. එතකොට අපිට හොයන්න තියෙන්නේ මෝටර් බයිසිකල් කාර් රථ වලට අදාළව වෙන් වෙච්ච කෝණය. දොර අපිට වෑන් රථවල ප්‍රමාණය දැන් හොයාගත්ත 15යි කියලා. වෑන් රථ ප්‍රමාණය 15යි කියලා දැනගත්තා. ඔව් අපිට පුතේ කෝණ හොය හොය ඉන්නවටත් වඩා ලේසි. මුළු වාහන ගණන දන්නවනේ 120යි කියලා. 120යි කියලා දන්න නිසා අපිට එතනින් හදන්න පුළුවන්. අපි මුලින්ම වෑන් රථ ගණන දන්න නිසා කාර් ගණන කියලා හොයාගමු. කාර් ගණන. කාර් ගණන වෙන්නේ සම්පූර්ණ 120න් ඔක්කොම වාහන 120යිනේ. 120න් අඩු කරන්න ලොරි ගණනයි, ජීප් ගණනයි, මෝටර් බයිසිකල් ගණනයි, වෑන් ගණනයි එකතුව. ඒ ඔක්කොම අපි දන්නවා මං හිතන්නේ. ජීප් රථ ගණන 10යි. ගාණි කියලාම තිබ්බනේ. වෑන් රථ ගණන දැන් ටිහිකට කලින් හොයාගත්ත 15යි. ලොරි රථ ගණනත් එයාලම කියලා තිබ්බා 20යි කියලා. හරි. ලොරි රථ ගණනත් 20යි කියලා ගානෙම කියලා තිබ්බා. ඊට පස්සේ දැන් ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ මෝටර් බයිසිකල්නේ. මෝටර් බයිසිකල් කියන්නේ පුතේ මුළු ප්‍රමාණයෙන් 4න් එකක් නම් 120න් 4න් එකක්. 120න් 4න් එකක් කියන්නේ එතන 30යි. ඔන්න ඔය කට්ටියගෙම එකතුව අඩු කරා නම් අපිට හොයාගන්න පුළුවන් කාර් ගණන. එතකොට මොනවාද මේ 10? 10 ජීප් රථ. 15 වෑන් රථ. 20 ලොරි. ගානෙම දීලා තිබ්බ දත්තය. එතන 30 කවුද? 30 වෙන්නේ මෝටර් බයිසිකල්. කොහොමද මෝටර් බයිසිකල් ආවේ? ඔයාලට පැහැදිලි මෝටර් බයිසිකල් වලට අදාළව කෝණේ අංශක 90යි. 90යි කියන්නේ 4න් එකයි. මුළු ඔක්කොම 120යි නම් 120 4න් බෙදුවොත් එක කොටසක් 30ක් වෙන්න ඕනේ. එහෙනම් දැන් 120න් අඩු කරන්න ඕනේ. අංශක නෙමෙයි. 120න් අඩු කරන්න ඕනේ මේ ඔක්කොගෙම එකතුව. එකතුව බලලා ගන්න තියෙන්නේ පුතේ. එතන 20යි 30යි 50යි. 50යි 10යි 60යි. 60යි 15යි 75යි. 120න් 75ක් අඩු කරන්න ඕනේ. එතකොට වැඩේ හරි. අපිට අදාළ ප්‍රමාණය එනවා කාර් රථ ගන්න. ඊට පස්සේ ලේසියෙන් අපිට අනුපාතය ගන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා. කෝණ හොයලා හොයන්නත් පුළුවන්. වඩාත් ලේසි ක්‍රමෙන් අපි ගන්න ඕනේ. එතකොට වඩාත් පැහැදිලිව ගන්න පුළුවන්. එතකොට 120න් අපි අඩු කරන්න ඕනේ පුතේ 75ක්. එතකොට අපිට එනවා ඔකට අදාළ ගන්න. එතකොට 120න් 75ක් අඩු කරා කියන්නේ අපිට 45යි කියලා එනවා. කාර් රථ ගන්න 45යි. ඉතින් අපෙන් අහන්නේ සමාගම සතු මෝටර් බයිසිකල් ගන්න සහ කාර් රථ සංඛ්‍යාව අතර අනුපාතය. ඉතින් අනුපාතය මෙතනදී ලේසියෙන් හොයන්න පුළුවන්. මම චුට්ටකට උඩට ගන්නම් මේ ටික. මුලින්ම අහන්නේ මෝටර් බයිසිකල්. මෝටර් බයිසිකල් 90 කාර් මෝටර් බයිසිකල් ගන්න අපි මෙතනදී හොයාගත්තා 30යි කියලා.
තිහානු හතලිස් පහ කියන පුතේ දෙන්නම පහළවේ ගුණාකාර දෙකානු තුනක් කියලා සුළු වෙනවා. සරලම අනුපාතය වෙන්නේ දෙකට තුනයි. මොටර් බයිසිකල් දෙකට කාර් තුනක් සරලම අනුපාතය ඔය විදිහට හොයන්න පුළුවන්. කොහොමත් අනුපාතය කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සරලම අනුපාතය තමයි. ඕනම ගානකදී සරලම අනුපාතය දක්වලා තියන්නේ. හරි. එතන මෙන්න සම්පූර්ණයෙන් හදපු ගාන අවශ්‍යයි ඩිස්ප්ලේ එකේ ලයිව් ඉන්නකොට නම් zoom කරලා බලන්න පුළුවන්නේ. රෙකෝඩින් එක බලද්දි ගැටලුවක් නැහැ. ගානෙන් ගාන හැදුව නිසා මේ විදිහට තියෙනවා. සම්පූර්ණ කරගන්න. හරි, අපි ඊළඟ ගානට ආවපොතේ 5 වෙනි ගාන. එක්තරා පාසලක 10 ශ්‍රේණියේ සිසුන් පිරිසක් තමා හැදෑරීමට බලාපොරොත්තු වන භාෂා විෂයන් තෝරාගෙන තිබෙන අයුරු පහත වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. හරි, මේ වට ප්‍රස්ථාරයේ දීලා තියෙන විදිහට තමන් තෝරගත්ත භාෂාවට අදාළව තමයි ඔය දින තොරතුරු ටික දීන්නේ. එතකොට භාෂාවක් තෝරාගත් මුළු පිරිස 120ක් නම් චීන භාෂාව තෝරාගත් පිරිස කොපමණද? ඒක අහලා තියෙන පුතේ කෙලින්ම චීනවල කෝණෙන් ඔයාලා ගන්න ඕන. චීන භාෂාව දැක්වෙන කෝණේ අංශක 90යි. සාමාන්‍යයෙන් මුළු කෝණෙන් 4න් එකක්. නැත්තම් මුළු ප්‍රමාණයෙන් 4න් එකක් තමයි මේ අංශක 90 කියන්නේ. ඉතින් මේ අංශක 90 පදනම් කරගෙන තමයි මේ 4න් එක කියන ප්‍රමාණය කියන එක තමයි අපි දැනගන්න ඕනේ. 90ක් දැක්කහම ඒකෙන් මතක් වෙන්න ඕනේ මේ මුළු පිරිසෙන් 4න් එකක් කියලා වට ප්‍රස්ථාරවලදී. එහෙනම් අපිට ඒක බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. අපෙන් අහන්නේ චීන භාෂාව තෝරාගත්තායිනේ. මම මේ ඉඩ තියෙන මෙතනින් හදන්නේ චීන භාෂාව. චීන භාෂාව තෝරාගත් ගණන වෙන්නේ අපිට ගන්න පුළුවන් මුළු පිරිස 120යි නම් 120 වැඩි කිරීම 4න් 1. මොකද මුළු ප්‍රමාණයෙන් 4න් එකක් තමයි අංශක 90න් 360යි අංශක 90 අතර සම්බන්ධයෙන් එන්නේ. එතකොට 30 දෙනෙක් කියලා අපිට එනවා. 30 දෙනෙක්ම තෝරගෙන තියෙන්නේ චීන භාෂාව. හරි, 30 දෙනෙක් චීන භාෂාව තෝරගෙන තියෙනවා. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. හින්දි හා ප්‍රංශ භාෂාවන් තෝරාගෙන තිබූ ප්‍රමාණයන් එකිනෙකට සමාන නම්. හින්දි ප්‍රංශයි සමානයි. හින්දි 60යි කියන්නේ ප්‍රංශ වලට අදාළ කෝණෙත් 60යි කියන එක තමයි. සමාන නම් ජපන් භාෂාව නිරූපණය කරන කෝණේ විශාලත්වය ගණනය කරන්න. ඒක හරි ලේසි පුතේ. ජපන් අය දැක්වෙන කෝණේ. ජපන් අය දැක්වෙන කෝණේ අපිට හොයන්න පුළුවන්. 360න් අඩු කරනවා අපි අනිත් ඔක්කොගෙම එකතුව. ජපන් හැර අනිත් ඔක්කොගෙම එකතුව. කොහොමද? අංශක 90ක් ඉන්නවා චීන. අංශක 60යි හින්දි. ආය අංශක 60යි ප්‍රංශ. ඔන්න ඕකෙන් ගන්න පුළුවන්. ඉතින් අපිට අවසානයේ උත්තරයක් ගන්න පුළුවන් ඔය විදිහට ගත්තාම 60යි 60යි 120යි 120යි 90යි 210යි 360න් 210ක් ගියහත් 150යි. අංශක 150යි. ජපන් අය අංශක 150යි. හරි, එතකොට ඕක තමයි කතන්දරේ. ඔය විදිහට හොයාගන්න පුළුවන්. 90යි 60යි 60යි කියන්නේ ඒ ටික ඔක්කොම එකතු කරාම 210යි. 360න් 210ක් ගියාම 150යි. ඊට පස්සේ කියන පොතේ මාස දෙකකට පසු ජපන් භාෂාව තෝරාගත් පිරිසෙන් 30ක් ප්‍රංශ භාෂාව හැදෑරීමට මාරු වී තිබුණේ නම් වෙනස් වූ දත්තවලට අනුව ජපන් භාෂාව දැක්වෙන කෝණේ. පුතේ මුළු පිරිස වෙනසක් වෙලා නැහැ. මුළු පිරිස 120 හිමම ඉන්නවා. මොකද ඕකෙම තියෙන දෙකක් අතරනේ මාරු වෙලා තියෙන්නේ. ඒතකොට මුළු පිරිසට වෙනසක් වෙන්නේ නැහැ. සමහර විට තියෙනවා මෙතන නැති මොකක් හරි එකක් එක විශයක් වෙට ගියා කියලා කිව්වොත් එහෙම එතකොට ඔය ඔක්කොගෙම තොරතුරු වලට බලපෑමක් ඇති වෙනවා. එතකොට මේකෙදි වෙන්නේ ජපන් වලින් යම් ප්‍රමාණයක් අඩු වෙලා ඒක ප්‍රංශ වලට එකතු වෙන එක විතරයි. ඉතින් අපිට ඕක හරි ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. අපිට මුලින්ම පුළුවන් දැන් ජපන් හදාරමින් ඉන්න ප්‍රමාණය හොයන්න. එහෙම නැත්නම් අඩු වෙච්ච කෝණේ ගන්නත් පුළුවන්. අඩු වෙච්ච කෝණයට සාපේක්ෂව ගන්නත් පුළුවන්. එතකොට 30ක්නේ මාරු වෙලා තියෙන ප්‍රංශ භාෂාවට. එතකොට මේ මාරු වෙච්ච 30ට අදාළව
කෝනේ හොයාගන්න පුළුවන්. අංශක 30ට අදාළව කෝනේ හොයාගන්න පුළුවන්. එතකොට ජපාන් වල 150න් මේ 30ට අදාළ කෝනේ අඩු වෙන්න ඕනේ. දැන් අපි බලමු මෙහෙම. ප්‍රංශවලට මාරු වෙච්ච අයට අදාළ කෝණේ. ප්‍රංශවලට මාරු වූ පිරිසට අදාළ කෝණේ. කොහොමද ඒක ගන්න? මෙතන හිටිය 120ක් මුළු පිරිස. ඔය හිටිය 120න් 30ක් මාරු වෙලා තියෙනවා. එයා කොච්චරක්ද කියලා බැලුවොත් 360න් අපිට හොයාගන්න පුළුවන් කෝණේ. 120ට 1යි, 360ට 3යි, 3 වරක් 30 90යි. 90ක්ම 90කම කෝණයක් අයින් වෙලා තියෙනවා. ප්‍රංශවලට මාරු පිරිසට අදාළ කෝණේ අංශක 90යි. එහෙනම් දැන් ජපාන් වලට අදාළ ජපන් වලට අදාළ නව කෝණේ අවසානයේදී කෝණේ කොහොමද වෙන්නේ? මෙච්චරයි. කලින් 150ක් හිටිය තැනින් 30 දිනක් මාරු වුණා කියන්නේ 30 දිනක් නිරූපණය කරනවා කියන්නේ අංශක 90ක්. කොහොමත් හරිනේ පොතේ 30 දිනක් කියන්නේ අංශක 90ක් තමයි. ඒක අපිට උඩදිම සෑහීමකට පත් වෙන්න පුළුවන් වුණා. චීන භාෂාවත් 30ක් කියලා ආවේ. කමන එච්චර දුර ගලපන්න යන්න ඕනේ. මෙතන හොයාගත්තනේ අපි. එන 150න් 90ක් ගියහම අපිට එනවා 60යි කියලා. ඔන්න ඕක තමයි එන්නේ. තව විදි තියෙනවා පුතේ. තව විදි තියෙනවා. ඒක කොහොමද? ජපන් භාෂාව දැන් හදාරමින් ඉන්න ගාන හොයලා 30ක් අඩු වුණාට පස්සේ ඉතිරි වෙන ගානට අනුව ආයිකෝනේ හොයන්න පුළුවන්. දැන් ජපන් හදාරන පිරිස හොයලා 360 යටට දාලා 150 උඩට දාලා 120න් වැඩි කරාම දැන් ජපන් හදාරන අය එනවා. දැන් ජපන් හදාරන අය ගාන ආවහම ඒකෙන් 30ක් අඩු කරනවා. අඩු කරලා ඉතිරි වෙන ගාන අරන් ඒ ගානට ගැලපෙන්න ආයිකෝනේ හොයනවා. ඒත් ඔය උත්තරේම තමයි එන්නේ. හදපු අය බලන්න කොහොමද කරේ කියලා චුට්ටක් චැට් එකෙන් දාන් යන්න. හරි බලන්න. එක්තරා මැතිවරණයකදී ඡන්දවල ප්‍රදේශයක් සඳහා තරඟ වැදුණු ABC හා D යන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණ නිරූපණය කිරීම සඳහා අඳින ලද වට ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ. D පක්ෂයේ ලබාගත් ඡන්ද ප්‍රමාණය දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ විශාලත්වය සොයන්න. D ගැන තමයි අහන්නේ. D කියන පක්ෂයේ. එතකොට ඒක හරි ලේසියෙන් හදන්න පුළුවන් පුතේ. මේක දන්නවා 90යි, අනිත් දෙන්නත් දන්නවා 60යි 75යි කියලා. ඉතින් මෙයා තමයි අහන්නේ. මෙතන කෝණේ අපෙන් අහන්නේ. අපිට මෙයා හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? 360න් අංශක 360න් අඩු කරනවා අනිත් අයගේ එකතුව. අනිත් අයගේ එකතුව කියන්නේ 90 දන 60 දන 75. ඔහොම. එතන පැහැදිලි නේ? මම ආයි ලියන්න. එතන මේ කෝණේ හොයන්න පුළුවන්. මෙන්න මෙතන කෝණේ හොයන්න පුළුවන්. කොහොමද? අංශක 360 අඩු කිරීම 90 දන 60 දන 75. ඔන්න ඔය විදිහට. එතකොට අපිට කෝණේ ගණනය කරගන්න පුළුවන්. 360න් ඔය ටික අඩු කරගත්තා නම්. කිය දෙන්නේ 135ක් වගේද? අංශක 135ක් වගේ අගයක් එයි. එතන D පක්ෂයේ ලබාගත් කෝණය ඡන්දවලට අදාළ කෝණය විශාලත්වයේ අංශක 135යි. මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් හතරෙන් එකක් ලබාගත් පක්ෂය කුමක්ද? C පක්ෂය තමයි පුතේ වෙන්නේ. C පක්ෂය. මොකද හේතුව කෝණේ අංශක 90ක් කියන්නේ ඒ කියන්නේ මුළු ප්‍රමාණයෙන් හතරෙන් එකක් කියන එක තමයි. C පක්ෂය තමයි ගන්න වෙන්නේ. A පක්ෂයේ ලබාගත් ඡන්ද ප්‍රමාණය 15000ක් නම් ජයග්‍රාහී පක්ෂයේ ලබාගත් ඡන්ද ප්‍රමාණය කොපමණද? A පක්ෂයේ අංශක 60යි. අංශක 60ට අදාළව 15000යි. හරිද? අංශක 60ක් කියන්නේ 15000යි. එතකොට අපිට එක අංශකයකින් නිරූපණය කරන ප්‍රමාණය හොයාගෙන ඒක අදාළ අංශක ගාණයෙන් වැඩි කරන්න පුළුවන්. බොහොම සරලයි. එතකොට 15000ක් නිරූපණය වෙන්නේ
ඡන්ද 15000ක් නිරූපණය වෙන්නේ අංශක 60කින්නේ. එහෙනම් එක අංශකයකින් නිරූපණය වෙන ගාන බලන්න පුළුවන් 60ෙන් බෙදලා. ජයග්‍රාහී පක්ෂය ලබාගත් ඡන්ද ගාන හොයන නම් ඒක 135ෙන් වැඩි කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට හැදුවා නම් හරි. 15000 බෙදනවා 60ෙන්. ඒයි එක අංශකයකින් නිරූපණය කරන ඡන්ද ගාන හොයන්න. එතකොට 15000 60ෙන් බෙදුවාම එනාගේ ආ 135ෙන් වැඩි කරනවා. 135ෙන් වැඩි කරන්න හේතුව තමයි එතකොට අපිට හොයාගන්න පුළුවන් ජයග්‍රාහී පක්ෂය ලබාගත් ඡන්ද ගාන. බලන්න කීයක් දෙන්නේ කියලා. මෙතන සුළු කිරීම බොහොම ලේසියෙන් කරන්න පුළුවන් පුතේ. 15000 60ෙන් බෙදුවොත් අපිට 250ක් කියලා එනවා. 15000 60ෙන් බෙදුවොත් 250ක් කියලා එනවා. මම මෙතන වැඩිපුරත් බිංදුවක් දාලා තියෙනවා. ඒ බිංදුව මකන්න වෙනවා. මෙතන 150000ක් තියෙනවා. එච්චර ඡන්ද නැහැ. 15000යි තියෙන්නේ. 15000 කොහොමද බෙදන්නේ? මේ 60 ඒ බිංදුවට මේ බිංදුව කපනවා. 1506ෙන් බෙදන්න තියෙන 1506ෙන් බෙදුවොත් 250යි. 250 135ෙන් වැඩි කරන්න තියෙන්නේ. එතකොට එනවා 33750යි කියන. 33750යි. B පක්ෂයට වඩා C පක්ෂය ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය කොපමණද? B පක්ෂයට වඩා C පක්ෂය. B පක්ෂයට වඩා C පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව හොයන්න පුළුවන් පුතේ බොහොම ලේසියෙන් කෝණෙන්. කෝණෙන් හොයන්න පුළුවන්. කෝණ දෙක අතර වෙනස ගත්තනම් හරි. එතකොට කෝණ දෙක අතර වෙනස අංශක 15යි. නේද? C පක්ෂයේ අංශක 90යි, B පක්ෂයේ අංශක 75යි කියන්නේ B හා C අතර කෝණ වෙනස අපිට හොයාගන්න පුළුවන්. B හා C පක්ෂ අතර කෝණ වෙනස. B හා C කෝණ වෙනස. සමානයි අංශක 15යි. ඉතින් අංශක 15යි නම් වැඩි ඡන්ද ප්‍රමාණය හොයන්න පුළුවන්. අපි කලින් ගානේ හොයාගත්තනේ එක අංශකයකින් නිරූපණය වෙන ඡන්ද ගණන කීයද? 15000 බෙදීම 60 ඒ කියන්නේ 250යිනේ. දැන් 250 වැඩි කරන්න 15ෙන්. 250 වැඩි කිරීම 15. අංශක 15ෙන් වැඩි කරා නම් ඡන්ද ගණන එනවා 250 වැඩි කිරීම 15 කියන එකකින්. එතකොට වැඩි ඡන්ද ගණන හොයාගන්න පුළුවන්. 250 ඒවා 15ක් ගත්තනම් හරි. 15සරක් බිංදුව බිංදුවයි. 15සරක් 75ෙන් 5 දානවා 7ක් ඉතුරුයි. 15සරක් 2 30යි 30යි 7යි 37යි. 3750යි. ඔය විදිහට වැඩි ඡන්ද ගණන හොයාගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න පුතේ B හා C අතර කෝණ වෙනස තමයි වැඩි ඡන්ද ගණන තීරණය කරන්නේ. ඉතින් B පක්ෂයට වඩා C පක්ෂය කොච්චර වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත්තද කියලා අහන්නේ. එතනදී වැඩිපුර කෝණය C ට තියෙනවා අංශක 15ක්. අංශක 15ට අදාළව 250 15ෙන් වැඩි කළා තමයි මම ගත්තේ. මොකද්ද 250? 250 රෝම ඉලක්කම් 3 ගානේදී අපි හොයාගත් එකක්. මොකද්ද? 15000 60ෙන් බෙදුවාම මේකෙන් එන්නේ එක් අංශකයකින් නිරූපණය වෙන ඡන්ද ගණන. එක් අංශකයකින් නිරූපණය වෙන ඡන්ද ගණන 250යි. අංශකයට 250යි කියලා ඉන්නේ. ඒක අංශක වලින් වැඩි කරාම අංශකයට අංශක කැපිලා ගිහින් තමයි පොතේ නිකන් 3750 ආවේ. තව ක්‍රම තියෙනවා. මම මෙතනදී ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි පාවිච්චි කරේ. හරි, අපි බලමු පොතේ 7 වෙනි ගාන. රක්ෂණ ආයතනයක් සාමාන්‍ය ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයට අමතරව නිරෝගා හා වාසනා නමින් නව රක්ෂණ යෝජනා ක්‍රම දෙකක් හඳුන්වා දෙන ලදී. එක්තරා ඇඟලුම් ආයතනයක සේවක පිරිස් මෙම යෝජනා ක්‍රම තුනටම දායකත්වය ලැබූ ආකාරයේ වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. සාමාන්‍ය රක්ෂණ වලට අමතරව තවත් රක්ෂණ ආකාර යෝජනා දෙකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ සම්බන්ධ තොරතුරු තමයි පුතේ මේ දීලා තියෙන්නේ. සාමාන්‍ය ජීවිත රක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ පිරිස දැක්වෙන කෝණය සොයන්න. සාමාන්‍ය ජීවිත රක්ෂණ තමයි මේ ලොකුම කෝණයක් දියෙන්නේ. ඉතින් මේ ලොකුම කෝණයට අදාළව අපිට ලේසියෙන්ම හොයන්න පුළුවන් 360ෙන්. මේකට අදාළ කෝණය අපිට හොයන්න පුළුවන් 360ෙන් අඩු කරා නම් ඉතුරු 3 දෙනාගේ එකතුව 60 දන 20 දන 90. ඔය ටිකේ එකතුව ගත්තා නම් හරි. එතකොට 360ෙන් අඩු කරන්න ඕනේ
හැටයි විස්සයි අසුවයි අසුවයි අනුවයි එකසිය හැත්තෑවයි. එකසිය හැත්තෑවයි කියන්නේ එතනදි කෝණයනවා එකසිය අනුවක් කියලා. ප්‍රංශක එකසිය අනුවක් වෙන් වෙලා තියෙනවා මේ කියන එක් කෙනාට. කියැන එකසි අසුවරත් වැඩි පේෙනවානි කෙලින්ම ගියානම් මෙතරන්න මෙහම හැරෙන් ඕන නෑන ඉතත් වඩා ගිහිල තින කියෙන හරි එකසි අනුවක් වගේ වෙන්න පුළුව කෝන එකසි අනුවක් කියලටමයි දිය. ඒ තොරතුරු රූප සරහන්නත් වලංගුයි ඇඳපු වට ප්‍රස්ථාරයට එක පැහැදිලිව පේන තමයි දීලා තියෙන කෝන එකසි අනුවයි. එකසි අනුවාවේ පුතේ මේ හැටයි විස්සයි අසුවයි අසුව අනුව එකසිය හැත්තෑවයි. ඒ එකසිය හැත්තෑව තුන්සිය හැටෙන් අඩු කරහම තමයි එකසි අනුවක් කාල්. ඉටවස ගෙන මෙහෙම සාමාන්‍ය ජීවිත රක්ෂණ හිමිකරගත් සංඛ්‍යාව තුන්සිය අසුවක් නම් එම ඇඟලුම් ආයතනයේ මුළු සේවක සංඛ්‍යාව කොපමණද? එනම් පුතේ තුන්සිය අසුවක් කියන්නේ තුන්සිය අසුවක් දැක්වෙන අංශක එකසිය අනුවකින්. ඉතින් මුළු සේවක සංඛ්‍යාව දැක්වෙන තුන්සිය හැටෙන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. කොහොමද? රෝම ඉලක්කම් දෙකට අදාළව මම මෙන්න මෙතනින් උත්තරේ ලියන්න. රෝම ඉලක්කම් දෙකට අදාළව කලින් වගේ එක කෝණ එක අංශකයකින් දැක්වෙන පිරිස හොයාගෙන අංශක 360 දැක්වෙන පිරිස හෙවුවනම් හරි. එතකොට 380 දැක්වෙන්නේ අංශක 190 නම් අපිට ඕනේ 360. ඒ කියන්නේ මුළු පිරිසට අදාළව කොච්චරක්ද කියලා හොයන්න. ඔහොම හෙවුවනම් හරි. 190යි 380යි කැපෙනව ගානට 190ට 1යි 380ට 190 2යි. බිින්දුවට බිින්දුව අංශකවලට අංශක කැපිලා යනවා දෙවරක්. 360 කියන්නේ සම්පූර්ණ පිරිස 720යි. මේ කියන විදිහට මේ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන මුළු පිරිස කවුද? මුළු සේවක සංඛ්‍යාව 720යි. නැත්තම් අර සාමාන්‍යයෙන් අපි හදන කෝණවලට සහ ප්‍රමාණවලට ගැලපෙන විදිහට අරන් හදන්නත් පුළුවන්. මේ ඒකම තමයි කරේ. කාට හරි අපැහැදිලි නම් 720 ආපු හැටි ආයි කියන්නම්. මෙන්න මෙහෙමයි කරේ. බලන්න මොකද්ද කරේ කියන එක බලන්න. පොතේ අපි ලිව්වා මෙන්න මෙහෙම එක අංශකයකින් දැක්වෙන ප්‍රමාණය තමයි අපි ලිව්වේ. ඒක ලිව්වේ කොහොමද? 380ක් දැක්වෙන්නේ 380ක් පිරිස දැක්වෙන්නේ අංශක 190කින් නම් 190කින් නම් අංශක 190කින් නම් අංශක 360නේ ඔක්කොටම අදාළගේ. එහෙනම් අංශක 360න් වැඩි කරාම අපිට එනවා මේ බලන්න මුලින්ම අංශකයට අංශකයේ කැපෙනවා. අංශකවලට අංශක කැපිලා ඉවත් වෙනවා. 380යි 190යි කියන්නේ 190ට 190 ඒවා 1යි 380ට 190 ඒවා 2යි. දෙවරක් 360 720යි. එහෙනම් මුළු පිරිස 720ක් කියන එක අපිට එතනින් තහවුරු වුණා. එතකොට ඇඟලුම් ආයතනයේ සේවයේ දෙන මුළු පිරිස කොච්චරද? 720යි. ඉතින් ඒකට අදාළ උත්තරේ තමයි ওই රෝම ඉලක්කම් දෙකේ හැදුවේ. මම නිකන් ආයෙත් මෙතනින් දැම්මා. අංශකමයි දැමෙන්නේ. අංශකෙන්නේ නැහැ පුතේ. 100 මේ 720 නිකන් එන්නේ. හරි. ඊට පස්සේ නීරෝගා ගත්ත අය කීයද අහනවා. නීරෝගා ගත්ත අය කොපමණ පිරිසක්ද කියලා අහනවා. නීරෝගා ගත්ත අය අපි මෙතනින් හොයමු. කොහොමද නීරෝගා ගත්ත අය හොයන්නේ? නීරෝගා ගත්ත අය අපිට හොයන්න පුළුවන් 720 වැඩි කිරීම 360න් 60. 360න් 60 නේද? 360 කියන්නේ මුළු පිරිස දැක්වෙන කෝණය. 60 කියන්නේ නීරෝගා ලබා ගත්ත අය දැක්වෙන කෝණය. ඔතනින් එනවා පුතේ කෝණ අතර අනුපාතය ගත්තාම 720 වැඩි කිරීම සරලම අනුපාතය ගත්තොත් 6න් 1 කියලා එනවා. කියෙන් එකද? 6න් 1 කියලා එනවා. 6න් 1. ඒ කියන්නේ 720 6න් බෙදලා ගන්න තියෙන්නේ 120යි. රක්ෂණ හිමිකම් ලබා නොගත් පිරිස. රක්ෂණ හිමිකම් ලබා නොගත් පිරිස දැක්වෙන්නේ 20යි. අංශක 20යි. ඉතින් ඒ 20ට අදාළව හොයන්න තියෙන්නේ. ඒකත් අර විදිහටම හොයමු. 720 වැඩි කිරීම යටට 360 උඩට 20. මෙතනදී 360යි 720යි කපන්නත් පුළුවන්. 360ට 1යි 720ට 2යි කියලා දෙවරක් 20 40යි. රක්ෂණ හිමිකම් ලබා නොගත් පිරිස 40යි.
රක්ෂණය වී ඇති පිරිස හා රක්ෂණය නොවූ පිරිස අතර අනුපාතය සරලම ආකාරයට දක්වන්න. රක්ෂණය නොවූ අය 40යිනේ පුතේ. ඉතින් ඉතුරු සෙට් එකම රක්ෂණය වෙලානේ. ඒක සරලම අනුපාතයෙන් දක්වන්න කිව්වහම කෝණ අතර අනුපාතය ගන්න එක තමයි මෙතන ලේසිම. කෝණ අතර අනුපාතය ගත්තොත් එහෙම 20යි රක්ෂණය නොවිච්ච අය ඉතුරු 340ම රක්ෂණය වෙලා. 340 90 අංශක 20 අංශක අංශක ඉවත් වෙනවා මුලින්ම බින්දු බින්දු අයින් වෙනවා ඊළඟට ඕනම් 34 92 කියලා ගන්න පුළුවන් ඊට පස්සේ ආයි තව චුට්ටක් සරල වෙනවා 34 දෙකෙන් බෙදුවම 17යි අනු 1යි ඔන්න ඔය විදිහට ගන්නත් පුළුවන් ඔය විදිහට ගත්තත් හරි අපිට හැම වෙලේම ප්‍රමාණ අතර අනුපාතය ගන්න කියලා කිව්වට පුතේ ඒක අනුපාතයක් කිව්වහම කොහොමත් සරලම ආකාරයෙන් අපි දිනනෝනේ. ඒතර ප්‍රමාණ අතර වලින් ආවත් කෝණ අතර වලින් ආවත් එකම අනුපාතය. හැබැයි ඉතින් ප්‍රමාණ අතර වලින් ගන්නවා කියලා වෙන වෙන කෝණ අතර අරන් බෑ. ඒකටම ගැලපෙන කෝණේ ගන්න ඕනේ. රක්ෂණයේ වී ඇති පිරිස 340යි කියලා හිතුවේයි 360ක්නේ ඔක්කොම පිරිස දැක්වෙන කෝණේ. ඒකෙන් 20ක් ඉන්නවා රක්ෂණයේ නොවිච්ච අය. එහෙනම් අංශක 20ක් අයින් වුණාම 340යි. ඉතුරු වෙන්නේ එතකොට අංශක 20ක් තමයි රක්ෂණය නොවිච්ච අය. ඔය අතර අනුපාතය ගත්තත් ඔහොමම එනවා ප්‍රමාණ අතර ගත්තත් ඔහොමම එනවා. එතකොට එන්නේ 680ක් කියලා නේද? 680 90 40. ඒත් මේකම තමයි එන්නේ. හරි. සම්පූර්ණ කරගන්න. හරි. පාසලක ශිෂ්‍යයන්ගෙන් ඔවුන් වඩාත් කැමති ක්‍රීඩාව පිළිබඳව තොරතුරු රැස්කොට අඳින ලද වට ප්‍රස්ථාරයක් පහතින් දැක්වේ. ඔය තියෙන තොරතුරු ටික. කෝණ දෙකක් දැනට දීලා තියෙනවා 75 120යි කියලා. එල් ලෙවල්ටයි පාබන්ද වලටයි දාලා කෝණ දීලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ශිෂ්‍යයන් සංඛ්‍යාව 240ක් නම් වේනම් වොලිබෝල් ක්‍රීඩාවට කැමති ශිෂ්‍ය සංඛ්‍යාව. හරි ලේසිනේ පුතේ. 240 බෙදන්න එයාට අදාළ කෝණෙන්. කෝණ 120යි. වැඩි කරන්න අහලා තියෙන එක්කෙනාගේ කෝණෙන් අහලා තියෙන එක්කෙනාගේ කෝණේ 75යි. එතකොට ඔතනින් එනවා 150ක් කියන. වොලිබෝල් ක්‍රීඩාවට කැමති පිරිස 150යි. පාපන්දු ක්‍රීඩාවට කැමති ශිෂ්‍යයන් සංඛ්‍යාව 210ක් නම් එහි කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය සොයන්න. අපිට මෙතනදී මුළු පිරිස හොයාගන්නත් පුළුවන් ඕනනම් හොයලම හදන්න පුළුවන්. පාපන්දු ක්‍රීඩාවට කැමති ශිෂ්‍යයන් සංඛ්‍යාව 210ක් නම් එහි කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය තමයි අහන්නේ. පාපන්දු 210ක් ඉන්නවලු පිරිස. ඒකේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය තමයි අපෙන් අහන්නේ. අපිට මේකෙදි බොහොම ලේසියෙන් මුළු පිරිස හොයාගන්න පුළුවන්. මුළු පිරිස හොයාගෙන ඉන්න එක තමයි වඩාත් ලේසි. මුළු පිරිස මුළු පිරිස අපිට හොයන්න පුළුවන්. අර උඩගත් දත්තේම අපිට අරන් 240 බෙදීම 120 පාවිච්චි කරලා ඒක වැඩි කරනවා 360. එතකොට අපිට හොයාගන්න පුළුවන් පුතේ මෙතන දිනනවා 720ක් කියලා. මුළු පිරිස 720යි. එහෙනම් 720යි නම් දැන් අපිට හොයන්න පුළුවන් පාපන්දු වල කෝණය. පාපන්දු කෝණය. පාපන්දු වලට අදාළ කෝණය අපිට හොයාගන්න පුළුවන්. යටට දානවා 720, උඩට දානවා 210, වැඩි කරනවා 360. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. නැත්තම් හරි ලේසියෙන් කපන්න පුළුවන් මෙන්න මෙහෙම. 360ට 1යි, 720ට 2යි, 210 දෙකෙන් බෙදුවොත් එහෙම 105යි. එහෙනම් අංශක 105ක් කියලා හොයාගන්න පුළුවන්. පාපන්දු වලට 210යි පිරිස. කෝණය 105යි. අංශක 105යි. LA ක්‍රීඩා කරන ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව සොයන්න. දැන් පොතේ LA වලට අදාළ කෝණය හොයන්න පුළුවන්. LA කෝණය. අනිත් ඔක්කොම දන්න නිසා LA කෝණය හොයන්න පුළුවන්. 105යි, 120යි, 75යි කියන තුනම එකතු කරාම A එන ගාන 360ෙන් අඩු කරන්න තියෙනවා. LA වලට අදාළ කෝණය හොයාගන්න තියෙනවා අපිට. 75යි, 105යි, ඊට අමතරව 120යි. තුන් දෙනාම එකතු කරාම අපිට එනවා 300ක් කියන. එතකොට 360ෙන්
තුන්සීයක් අඩු කරහම අපි දෙනවා කෝනේ හැටයි කියලා. කෝනේ හැටයි කියන්නේ මුළු පිරිසෙන් කීයෙන් එකක්ද? හයෙන් එකක්. එහෙනම් LA වලට අදාළ පිරිස පිරිස හොයන්න පුළුවන්. ඔයා හොයාගත්ත අංශක 60 ඇසුරෙන් 720 මුළු පිරිස 720 වැඩි කිරීම 360 න් 60 කියලා අරන් පටල ගන්න පාර උඩ ගානත් එක්ක ඒක මෙතනින් මෙහෙම යනවා. එක වෙනයි. එතකොට මෙතන උත්තරේ දාන්න තියෙන පුතේ 6 න් එක කියන්නේ 720 ත් එක්ක වැඩි කරාම 20ක්ද එන්නේ අපිට? 6 න් එකක් නෙන්නේ අපිට ගන්න පුළුවන් මෙතනදී 120ක් කියලා. බලන්න සුළු කිරීම කරලාම ගමු උත්තරේ. මෙතන චුට්ටක් ඉඩමදි මම මෙහෙට මෙහෙට ලියන්නම්. මේ ටික මම ආයි ලියන්නම්. LA ක්‍රීඩාවට අදාළ කෝණය හොයාගත්තා. LA ක්‍රීඩාවට අදාළ කෝණය මම මෙතනින් හොයපු විදිහත් එක්ක ලියන්නම්. වෙන පාටකින් ලියන්නම්. LA ක්‍රීඩාවට අදාළ කෝණය හොයාගත්තේ 360 න් අනිත් අයගේ එකතුව අඩු කරා. කවුද අනිත් අයගේ එකතුව? 105 120 ඊට පස්සේ 75. එතකොට ආව 360 න් අඩු කිරීම 300ක් කියන. ඒ කියන්නේ පුතේ 60 නේ. 60යි. LA වල කෝණේ 60යි. 60 නම් අපිට ගන්න පුළුවන් පිරිස. පිරිස හොයන්න පුළුවන් 720 වැඩි කිරීම අංශක 60 බෙදීම 360. 360ට 1යි. 720ට 2යි. දෙවරක් 60 120යි. අංශකෝල්ට අංශ කැපිලා යනවා. අංශකෝල්ට අංශ කැපිලා ගිහිල්ලා LA ක්‍රීඩා කරන ශිෂ්‍යයන් සංඛ්‍යාව 120යි කියලා හොයාගන්න පුළුවන්. සම්පූර්ණ කරගන්න එකත්. හරි. ඒක නම් ටිකක් වෙනස්ම එකක් අපිට වට ප්‍රස්ථාරය අඳින්න කියලා දෙනවා. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මිනිසෙක් තමාගේ වැටුපෙන් දෙකෙන් එකක් කෑම සඳහාද තුනෙන් එකක් ඇඳුම් පැළඳුම් සඳහාද වෙන් කළ අතර ඉතිරිය අධ්‍යාපනය සහ වෙනත් අවශ්‍යතා සඳහා වෙන් කරයි. සම්පූර්ණ වැටුපෙන් දෙකෙන් එකක් කෑම සඳහාලු තුනෙන් එකක් ඇඳුම් පැළඳුම් සඳහාලු වෙන් කරන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා ඉතිරිය අධ්‍යාපනය සහ වෙනත් අවශ්‍යතා සඳහා වෙන් කරයි කියලා. මෙම තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්න කියලා තියෙනවා. අධ්‍යාපනය සහ වෙනත් අවශ්‍යතා සඳහා වෙන් කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අගය කීයද? වෙනත් අවශ්‍යතා සඳහා වෙන් කළ මුදල අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල මෙන් දෙගුණයක් නම් වට ප්‍රස්ථාරයේ අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය සොයන්න. හරි. වෙනත් අවශ්‍යතා සඳහා වෙන් කළ මුදල රුපියල් 3000ක් නම් ඔහුගේ මාසික වැටුප සොයන්න. දෙකෙන් එකක් කියන්නේ පුතේ කෙලින්ම අංශක 180ක්. තුනෙන් එකක් ඇඳුම් පැළඳුම් වලටනේ. තුනෙන් එකක් කියන්නේ අපි දන්නවා අංශක 120ක්. 360 න් දැනටම ඔච්චරක් ඉවරයි. ඒතර ඉතුරු වෙන ටික ඉතිරි ටිකට. ඉතිරිය අධ්‍යාපනය සහ වෙනත් අවශ්‍යතා සඳහා. හරි. අධ්‍යාපනය සහ වෙනත් අවශ්‍යතා කියන එක තනිය ගන්න කියන්නේ තියෙන පුතේ. තනියව ගන්න කියලා තියෙන්නේ. පස්සේ ඒක වෙන් කරන්න තියෙනවා. දැනට ගමු මෙන්න මෙහෙම. මම මෙතනින් අඳින්නම්. නොහොම ඇඳගම්මු. ඕකේ තොරතුරු ලකුණු කරනවා නම් එහෙම් පිටින්ම භාගයක්ම දෙකෙන් එකක්නේ. සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක්ම අපිට අයින් කරන්න වෙනවා. ඔය කියන විදිහට මොනාටද? කෑම බීම. කෑම සඳහා මේ කොටසම අයින් කරන්න. ඊට පස්සේ 120ක්, ඒ කියන්නේ 3න් එකක් ඇඳුම් පැළඳුම් වලට. අංශක 120ක් 3න් එකක් ඇඳුම් පැළඳුම් වලට. මෙන්න මේ වගේ ප්‍රමාණයක් ගමු. ඇඳුම්. මේ ඉතිරිය. ඉතිරිය කියන එකේ අධ්‍යාපනයයි වෙනත් වියදම් කියන්නේ දෙකම තියෙනවා පුතේ. එකක් මතක තියාගන්න. ඊට පස්සේ හරි. මෙම තොරතුරු වට ප්‍රස්ථාරයක ඔය තොරතුරු ටික කොහොම ඇඳගත්තා වට ප්‍රස්ථාරයක දක්ව ගත්තා.
අධ්‍යාපනය සහ වෙනත් වියදම් වෙනත් අවශ්‍යතා සඳහා වෙන් කරන කේන්ද්‍රිකණ්ඩේ කෝණය මේක කීයද? බොහොම ලේසියෙන් හොයන්න පුළුවන් දැන්. 180යි 120යි කියන්නේ CI CI 280යි 20යි CI එතන 300යි. එතකොට අංශක 60යි. 360න් 300ක් අයින් කරොත් 360න් 300ක් ගියොත් එහම අංශක 60යි. ඒකට වෙන් වෙන්නේ අංශක 60යි. ඊට පස්සේ මෙහෙම කියනවා. වෙනත් අවශ්‍යතා සඳහා වෙන් කළ මුදල අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලෙන් දෙගුණයක් නම්. වෙනත් අවශ්‍යතා වලට වෙන් කළ මුදල අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලෙන් දෙගුණයක් නම් කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය අහනවා. පුතේ මෙහෙම හිතන්නකෝ. වෙනත් අවශ්‍යතා වලට වෙන් කළ මුදල x නම් අධ්‍යාපනය සඳහා 2x නේ. එතකොට ඔක්කොම 3x නේ. ඒ කියන්නේ 60 සමාන කොටස් 3කට බෙදලා 2ක් අධ්‍යාපනයේ වෙනත් අවශ්‍යතාවලට අනිත් එක අධ්‍යාපනය සඳහා. එහෙනම් ඕක ආයි බෙදෙනවා. ඕක ආයි බෙදෙනවා කියන්නේ කතන්දරේ මේ විදිහට එන්නේ. එතකොට එක කෝණයක් 40යි අනිත් කෝණය 20යි. ඔහොම තමයි එන්නේ. මොකද 60 ආයි බෙදෙනවා සමාන කොටස් 3කට බෙදලා එකක් අයින් වෙනවා අධ්‍යාපනයේට අනිත් දෙක වෙනත් වියදම් වලට වෙනත් වියදම් සඳහා වෙන් කළ මුදල 300යි නම් sorry 3000යි නම් 3000 කියන්නේ පුතේ අංශක 40ක් අංශක 40ක් තමයි 3000. එහෙනම් 3000 බෙදීම අංශක 40 වැඩි කරා නම් හරි 360න් මොන වියදම හොයන්න පුළුවන්ද? ඔහුගේ මේ මාසික වැටුප හොයන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ 3000ක් නිරූපණය කරන්නේ අංශක 40ක කෝණෙන්. ඇයි? 60 බෙදෙනවනේ සමාන කොටස් 3කට. ඒ කියන්නේ 20 කෑලි 3කටනේ බෙදෙන්නේ. ඒ 20 කෑලි 3න් 120ක් අධ්‍යාපනය සඳහා වෙන අංශක අනිත් 40 ඒ වගේ දෙගුණේ වෙනත් වියදම්. වෙනත් වියදම් තමයි රුපියල් 3000. 3000 40න් බෙදුවනම් 3000 අංශක 40න් බෙදලා 360ට වැඩි කරා නම් මුළු වාසික වැටුප හොයන්න පුළුවන්. කොහොමද කරන්නේ? 40ට 1යි 360ට 9යි. 9 වරක් 3 27යි. මේ මිනිස්යාගේ මුළු ආදායම මාසික මුළු වැටුප රුපියල් 27000යි. කෝණෙම තමයි තර්ක කරේ. රෝම ඉලක්කම් 3 වෙනි ප්‍රශ්නේ තේරුම් නැත්නම් හොඳට හිතන්න. සම්පූර්ණ ආහාර සහ අධ්‍යාපනය කියන දෙකටම මේ sorry ආහාර නෙමෙයි පුතේ. වෙනත් අවශ්‍යතා සහ අධ්‍යාපනය කියන දෙන්නටම අංශක 60ක් වෙන් වෙද්දී ඒ 60 ඇතුළතින් බෙදෙනවා 1ට 2ක් විදිහට. ඒ 60 1ට 2 අනුපාතයට බෙදෙනවා. 60 1ට 2 අනුපාතයට බෙදෙනවා කියන්නේ 60 බෙදෙන්න ඕනේ 3න් 1කුයි 3න් 2කුයි විදිහට. එහෙනම් 3න් 1ක් කියන්නේ 20යි 3න් 2ක් කියන්නේ 40යි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඒ 40 පාවිච්චි කරලා තමයි 3000 තියන්නේ 40ක්නේ. 3000 දැක්වෙන්නේ 40න් නම් 3000 බෙදුවාම 40න් 1 අංශකයකින් දැක්වෙන කෝණය එනවා. ඒක 9න් වැඩි කරාම 27000ක් කියලා එනවා. එහෙනම් මුළු වැටුප වෙන්නේ රුපියල් 27000ක්. අපි කලින් හදපු ගණන් වලට වඩා ටිකක් වෙනස් වර්ග සමීකරණයක් ගොඩනගලා විසඳන අවස්ථාවක් තමයි පොතේ දාලා තියෙන්නේ. හරි, වර්ග සමීකරණ ගණනක් අපි දුන්නේ පොතේ 10 ශ්‍රේණියට අදාළව 11 වසරයට තියෙන මට්ටමට වඩා සරලයි. මේකේ සමාන්තර ආශ්‍රයක රූප සටහනක් දීලා තිබුණා. මෙන්න මේ විදිහට සමාන්තර පාද දෙක ලකුණු කරලා තිබ්බා. මේ දෙක ඒ වගේම මේ දෙක සමාන්තරයි වෙනම DE කියලා මේ පාදයේ දීලා තියෙනවා. ABCD සමාන්තර ආශ්‍රයේ D සිට AB ට ඇඳි ලම්භයේ DE වේ. එහෙනම් DE කියන්නේ ලම්භකය. AB දිගට වඩා 3 cm අඩුයිලු. එයා 3 cm අඩුයිලු AB දිගට වඩා. ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය 40යි වර්ග සෙන්ටිමීටර. මේකේ වර්ගඵලය පුතේ සම්පූර්ණ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 40යි. හරි. ඊට පස්සේ AB ගේ දිග x ලු. AB දිග x කියලා ගන්න කියනවා. ඉතින් එහෙමනම් අපිට මෙයා ගන්න වෙන්නේ x ඍණ 3යි කියලා. 3ක් අඩුයි කියනවනේ.
ඔය ඇසුරෙන් අපිට වර්ග සමීකරණේ ගොඩනගන්න කියනවා. අපිට ඉතින් මෙතනදී වර්ග සමීකරණේ ගොඩනගන්න තියෙන සම්බන්ධය තමයි පුතේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සලකලා. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි ආධාරකය වැඩි කිරීම ලම්භ උස. ආධාරකය. එතකොට AB තමයි ආධාරකය වෙන්නේ, ලම්භ උස තමයි DE වෙන්නේ. එතකොට සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 40යි. වර්ග සෙන්ටිමීටර 40 සමාන අපි මෙතනදී 40 කියලා විතරක් ගමු. 40 සමානයි පුතේ x වතාවක් x ඍණ 3. සුළු කරමු. 40 සමානයි x වර්ගය ඍණ 3යි x. අපි දන්නවා වර්ග සමීකරණයක් වෙන්න නම් එක පැත්තා බිඳුවක් වෙන්න එපේ. එතකොට x වර්ගය ඍණ 3යි x ඉන්න පැත්තටම ඍණ 40යි කියලා ආවහම මේ පැත්ත සමානයි බිඳුවක් වෙනවා. දැන් සාධක භාවිතා කරලා වර්ග සමීකරණය විසඳන්න තියෙනවා. මේ ගණන් වල වෙනස විභාගිත කෙලින්ම වර්ග සමීකරණේ නොදී ඔයාලට වර්ග සමීකරණේ ගොඩනගන්න කියලා විසඳන්න දෙනවා. මම ඔයාලට එදා පාඩමේදී ඔක විස්තර කරා. මෙතනින් එහාට සාමාන්‍ය සරල වර්ග සමීකරණ ගොඩනැගීම මේ විසඳීමේ දැනුම පාවිච්චි කරලා සාධක භාවිතයෙන් විසඳන්න තියෙනවා. බලන්න කොහොමද සාධක භාවිතයෙන් විසඳන්නේ කියලා. x වර්ගයේ ඍණ 40න් වැඩි කරොත් ඍණ 40යි x වර්ගය. ඍණ 40යි x වර්ගය. ඍණ 40 හැදෙන්න අඩු වෙලා හැදෙන්න ඕනේ 3. 40 හැදෙන ක්‍රමයකින් අඩු වෙලා හැදෙන්න ඕනේ 3ක්. බොහොම ලේසි. 8 වරක් 5. 8x 5x. ඒකත් ඍණ 8x ධන 5x වෙන්න ඕනේ. එහෙනම් x වර්ගය ඍණ 3x කියන වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් ඍණ 8x ඍණ 5x ධන 5x පුතේ. ඍණ 5x නෙමෙයි ධන 5x. ඍණ 40 සමානයි බිඳුවයි කියලා. සාධකයක් එළියට ගමු x ඍණ 8. ඊළඟ එක්කෙනාටත් සාධකයේ x ඍණ 8ම එළියට එන්න ඕනේ. එළියට ගත්තේ අපි මුලින් x, දෙවෙනියකින් කවුද එළියට ගන්න ඕනේ? ධන 5. එතකොට සාධක දෙක සකස් වෙනවා පුතේ මෙන්න මේ විදිහට. x ඍණ 8 එක සාධකයකුත්, x ධන 5 තව සාධකයකුත් විදිහට සමානයි බිඳුව. මෙතනින් පස්සේ මෙහෙට එන්නම්. සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමයෙන් එතනින් පස්සේ x ඍණ 8 සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුවයි. x සමානයි ධන 8 හෝ x සමානයි ධන 5යි. ධන 5 නෙමෙයි පොඩි. පොඩකින් ඍණ 5යි. මෙතනදී පුතේ අපිට එක උත්තරයක් අයින් කරන්න වෙනවා. මේක ප්‍රායෝගික ගණන්නේ. x සමානයි 8 විය යුතුය. පාදයක දිග ඍණ විය නොහැක. පාදයක දිග ඍණ විය නොහැක. පාදයක දිග ඍණ වෙන්න බෑ. එහෙනම් x සමානයි ඍණ 5 නොසලකා හරි. ඔන්නෝකත් සඳහන් වෙන්න ඕනේ පුතේ. ප්‍රායෝගික ගානකදී ඍණ වෙන්න බැරි රාශි තියෙනවා. කාලය, එතකොට වේගය, ස්කන්ධය, ඒ වගේ රාශි තියෙනවා ඍණ වෙන්න බැරි. දිග, පළල, උස, ඒ කිසිම එකක් ඍණ වෙන්න බෑ. මොකද හේතුව ඒවා ප්‍රායෝගික අවස්ථාවේදී ඍණ විය නොහැකියා කියන්නේ. එතකොට එන උත්තර වලින් එකක් අතාරින්න වෙනවා. ඒ අතාරින්න වෙන එක ඒවලට තෝරලා බලන්න පුතේ. අපිට පාදක දිගක් ඍණ වෙන්න බැරි නිසා තමයි x සමානයි ඍණ 5 කියන එක නොගත්තේ. නම උත්තරේ වෙන්න ඕනේ x සමානයි 8යි. එහෙනම් AB දිග කීයද? AB සමානයි, එම නිසා AB සමානයි 8 cm. නෝග සටහන් කරගන්න AB යගේ 8 cm කියලා.